අද මම ඔයගලන්ට අලුත් රිවිව් එකක් කරන් ආවා ඒ ස්මාර්ට් වොච් එකක් ගැන D18 කියන ස්මාර්ට් වොච් එක අපි බලමු මේක ඕපන් කරලා මේක මොනවද තියෙන්නේ කියලා හරි මේ විදිහට කවරෙන් එලියට ගත්තම අපිට බොක්ස් එකේ ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන් මේ විදිහට ඉස්සරහා මේ විදිහට බලා ගන්න පුළුවන් වොච් එකේ පින්තූරයක් දාලා තියෙනවා බොක්ස් එකේ පැත්තේ මේ විදිහට ස්මාර්ට් බ්‍රේස්ලට් කියලා ගහලා තියෙනවා හරි අපි දැන් අරලා බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා හරි මෙන්න තියෙනවා D18 කියන ස්මාර්ට් වොච් එක මේක ඇල්ල සම්පූර්ණම ප්ලාස්ටික් වලින් තමයි නිම වෙලා තියෙන්නේ එම නිසා මේක ඉතාම සුරක්ෂිත ලෙස ඇසුරුම් කරලා තමයි අපි ඩෙවලා තියෙන්නේ හරි මේ කවරෙත් අපි අයින් කරලා බලමු මෙන්න තියෙනවා ස්මාර්ට් වොච් එකේ ස්ට්‍රිප්ස් දෙක මම රෙඩ් කාල එකක් තමයි අත්‍තරම ඕඩර් කරේ තව තියෙනවා බොක්ස් එක ඇතුලේ user manual එක අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් මේකේ එක පැත්තක සම්පූර්ණයෙන් තියෙන්නේ ඉංග්‍රීසි ඊට අමතරව අනිත් පැත්තේ තියෙන්නේ චයිනීස් වලින් තමයි අකුරු තියෙන්නේ හරි යාළුවනේ අපි ඉස්සල්ලාම මේක චාර්ජ් කරගමු චාර්ජ් කරගන්න මම මගේ power bank එක use කරනවා මේකේ charging pin එක තියෙන පැත්ත power bank එකේ charge port එකට අපි මෙහෙම ගහගමු ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් watch එක charge වෙනවා කොළපාටින් එක indicate කරනවා charge වෙනවා කියලා අපි මේක දැනට පොඩි වෙලාවක් charge කරගමු හරි අපි දැන් බලමු product එක කොහොමද කියලා අපි ඉස්සල්ලාම මේ විදියට උඩ තියෙන cover එක ඉවත් කරගමු හරි ඔයගොල්ලන්ට පේනවා මේක ඉතාමත් shiny look එකක් තියෙනවා දිරිපස LCD එකේ කොටස මේ විදිහට ඔයගලන්ට බලා ගන්න පුළුවන්. හරි පිටිපස්ස හරවපුවම ඔයගලන්ට මේ විදිහට සෙන්ස එක බලා ගන්න පුළුවන්. ඒ වගේම පැත්තෙන් ඔයගලන්ට බලා ගන්න පුළුවන් charging pin එක. හරි මේ විදිහට තමයි මේකේ ප්‍රධානම කොටස් ටික තියෙන්නේ. ඊට අමතරව ඔයගලන්ට කොහෙවත් වෙන බටන් එකක් මුකුත් බලා ගන්න බෑ. හරි මේ විදිහට අපි ඉදිරිපස පල්ලෙහා එකපාරක් ක්ලික් කරපුවම අපේ ඩිස්ප්ලේ එක ඔන් වෙනවා බලා ගන්න පුළුවන්. ඩිස්ප්ලේ එකේ ඇත්තටම ඉන්ටර්ෆේස් එක තමයි මේ තියෙන්නේ. ඒකේ ඉස්සරහම ඔයගලන්ට වෙලාව බලා ගන්න පුළුවන්. ඊට අමතරව ඩේට් එක බලා ගන්න පුළුවන්. බැටරි ලෙවල් එක බලා ගන්න පුළුවන්. මේ විදිහට ප්‍රෙස් කරද්දි බලා ගන්න පුළුවන් මේකේ තියෙන ඔප්ෂන්ස්. හાર્ට් රේට් එක, ස්පෝර්ට්ස් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඊට අමතරව මැසේජ් කියලා තියෙනවා. මෝ කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මෝගේන ඔප්ෂන් එක අපි ලෝන් ප්‍රෙස් කරන් හිටියම අපිට ඒකේ තියෙන ඔප්ෂන්ස් ටික බලා ගන්න පුළුවන් මේ විදියට හරි අපි ස්ට්‍රිප්ස් දෙක දාගෙන බලමු කොහොමද මේකේ ලුක් එක කියලා හරි මේ විදියට තමයි ස්මාර්ට් වොච් එකේ ලුක් එක තියෙන්නේ මේක ස්ට්‍රැප්ස් දෙක ප්ලාස්ටික් වලින් ඇවිල්ලා තියෙන්නේ ඒ වුණාට රෆ් ප්ලාස්ටික් එකක් ඒක කැඩෙන සුළු එකක් නෙමෙයි ඒ නිසා අපිට බය නැතුව මේක පාවිච්චි කරන්න පුළුවන් දාඩියට වතුරට ඕන දෙයකට ඔරොත්තු දෙන විදිහට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ හරි අපි දැන් බලමු මේක කොහොමද අපි කනෙක්ට් කරගන්නේ කියලා අපේ ස්මාර්ට් ෆෝන් එකට ඔයගලන්ට පේනවා මේකේ ටයිම් එක මේ විදිහට බලපුවම ටයිම් එක තියෙන්නේ 151 කියලා නමුත් මගේ ෆෝන් එකේ තියෙන්නේ 430 කියලා හරි අපි දැන් බලමු කනෙක්ට් කරගත්තාම මොකද වෙන්නේ කියලා ඉස්සෙල්ලාම අපි ප්ලේ ස්ටෝර් එකට ගිහිල්ලා Fit Pro කියන ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන අපිට Fit Pro කියන ඇප් එක මේ විදිහට බලා ගන්න පුළුවන් ස්මාර්ට් බ්‍රේස්ලට් Fit Pro කියලා ඔගලන්ට පේනවා හරි අපි දැන් මේක ඉන්ස්ටෝල් කරගමු හරි ඉන්ස්ටෝල් වුණාට පස්සේ අපි මෙතන මේ බටන් ඕපන් කියන බටන් එකකින් අපි ඕපන් කරගමු ඇප් එක ඕපන් වෙන්න කලින් අපේ මේ විදිහට පර්මිෂන් වගේක් ඉල්ලනවා අපි ඒ ඔක්කොම ඇලව් කරගමු
interface එක app එකේ උඩ තියෙනවා මේ විදිහට skip කියලා button එකක් අපි ඒක කරපුවාම ඔයාලන්ට මේ විදිහට පේනවා whether to allow open කියලා notification එකක් අපි ඒකේ යමු open කියන එකට අපි fit pro කියන එක notification access අපි දෙන්න ඕන මේ විදිහ face එක මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් හරි දැන් අපි පල්ලෙහා මෙතන set කියන icon එක click කරලා බලමු හරි අපි මෙතන උඩ තියෙන bind devices to experience more features කියන icon එක click කරගමු හරි ඔයගලන්ට පේනවා එතකොට මේ විදියට scan කරනවා ඔයාගේ bracelet එක මේ විදියට scan කරයි හරි මේ විදියට අපිට scan වෙලා පෙන්වනවා LH719 කියලා හරි අපි ඒක click කරපුවම මේ විදියට එයා automatically connect කරගන්න try කරනවා මේ smartwatch එක දැන් connect කරගත්තා smartphone එකට smartphone වට smartwatch එකේ මේ විදිහ display එකේ උඩ වට බලා ගන්න පුළුවන් smartwatch එක connect වෙලා තියෙන්නේ කියලා හරියට නිකන් දන්වැලේ කුරුක් දෙකක් වගේ එකක් icon එකක් උඩ පෙන්නනවා ඉතින් දැන් ඔයගලන්ට බලා ගන්න පුළුවන් අපේ smartwatch එකේ time එක update වෙලා තියෙන්නේ smartwatch එකේ time එකයි smartphone එකේ time එක එකම time එක පෙන්නන්නේ 4:37 කියලා හරි අපි බලමු දැන් මේකේ ඔප්ෂන් එක කොහොමද වැඩ කරන්නේ කියලා අපේ smartwatch එකේ තියෙනවා කැමරා කියලා ඔප්ෂන් එකක් ඒකට අපි ගිහිල්ලා long press කරපුවම smartphone එකේ ඉතින් මේ විදිහ notification එකක් එයි allow fit pro to take pictures and record videos කියලා ඒක allow කරන්න ඒක allow කරපුවම මේ විදිහ automatically ඔයාගේ smartwatch එක connect වෙනවා ඔයාගේ කැමරා එකත් එක්ක smartphone එකේ එතකොට මේ විදිය ටච් කරපුවම ඔටෝමැටිකලි වාගේ ස්මාර්ට් වොච් එකේ මේ විදිය පික්ස් එක වඩ ගන්න පුළුවන්. එනවා මේ වීඩියෝ වලට යූස්ෆුල් වෙන්න ඇති කියලා. ඒ වගේම ඔයගලන් මේක යටින් කමෙන්ට්ස් දාන්න ඔයගලන්ට මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් ඒවා අහන්න. මේක ඇත්තරම මම මේ වොච් එක නම් ගත්තේ ඔන්ලයින් බේ කියලා අපේ ලංකාවේම තියෙන කම්පැනි එකකින්. ලින්ක් එක මම පල්ලෙහින් දාලා තියෙනවා. ඔබලන්ට ඕනම් ගිහලා ඕඩර් කරන්න පුළුවන් මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු මතකැතුව මගේ channel එක subscribe කරන්න